යාපනය කිලිනොච්චි තලයියාඩි මුහුදු ජල නිර්ලවන කරන පවිත්‍රාගාරය අද විවෘත කෙරුණා. ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මෙම නව පවිත්‍රාගාරය ඉදිකෙරුණා. යාපනය හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපීම සහ පුද්ගලයින් 80,000කට සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘති ආරමුණ වනවා. උස් ජල ටැංකි 20ක් සම්ප්‍රේෂණ නල මාර්ග කිලෝමීටර 186ක් මෙන්ම බෙදාහැරීමේ නල මාර්ග කිලෝමීටර 382ක් ව්‍යාපෘතිය මගින් සම්පූර්ණ කර තිබෙනවා. ව්‍යාපෘතියේ මුළු වියදම ඇමරිකා ඩොලර් මිලියන 266ක්. 2025 වසර වන විට සමස්ත ව්‍යාපෘතියම අවසන් කිරීමට නියමිතයි. පානීය ජලය කියන්නේ මූලික අයිතිවාසිකමක්. ඒ වගකීම ආණ්ඩු ඉටු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරේ බාරගන්නකොට උතුරේ පානීය ජල සැපයුම 104යි. අද සිට එය 140ක් දක්වා වැඩි වෙනවා. මේ ව්‍යාපෘතියට ඉඩම් දෙන්න සමහර අය අකමැති වුණා. ජනතාව ඒ සඳහා ඉඩම් දෙන්න එකඟ වීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. පොදු මක්කලේ අන්බානවරලේ උංගලනවරකම් දෙමළ ජනතාවට පිපාස කිහිපයක් තිබෙනවා. සංවර්ධනය සම්බන්ධව අයිතීන් සම්බන්ධව වගේම පානීය ජල පිපාසය එවයින් කිහිපයක්. මේ සියලටම ජනාධිපතිතුමා විසඳුම් ලබා දෙමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මේ ප්‍රදේශයට ආවේ උතුරේ ජනතාවගේ පානීය ජල පිපාසය සංසිඳවන්න. මේ පළාතේ ජනතාව අයිතිවාසිකම් දිනා ගැනීමට නම් ජනාධිපතිතුමා සමග ඉදිරියට යා යුතු බවයි මගේ විශ්වාසය. මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ජනාධිපතිතුමා දක්වපු සහයෝගය ඉමහත්. 2015 වසරේ එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ. 2017 ආසියානු සංවර්ධන බැංකුව අතිරේක මූල්‍ය පහසුකම් සලසා දීමත් එක්ක ව්‍යාපෘතිය තවත් වේගවත් වුණා. ජනාධිපතිතුමාගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි යාපනය කිලිනොච්චි පුද්ගලින් ලක්ෂ 3කට අද පානීය ජලය ලැබිලා තිබෙන්නේ. මේ පවිත්‍රාගාරය ආරම්භ කිරීමෙන් යාපනයේ ජලයේ ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා. ඒ වගේම මම තීරණය කළා තියෙනවා රියෝහ ජැෆ්නා යාපනයේට ගංගාවක් කියන වැඩසටහනටත් ආරම්භ කරන්න. මේ පවිත්‍රාගාරයයි රියෝහ ජැෆ්නා වැඩසටහන කරාම ඇත්ත වශයෙන්ම යාපනයේ ජල හිඟයක් තියෙන්නේ නැහැ. ඊළඟ යෝජනාව තමයි මේ ප්‍රදේශයට ඩ්‍රිප් ඉරිගේෂන් ක්‍රම ගෙනහල්ලා ස්මාර්ට් ඇග්‍රිකල්චර් ආරම්භ කරන්න. ඒ වගේම යාපනයේට දැන් කංකසන්තුරේ වරාය අලුත් වැඩියා කරන්න ඉන්දියාව එක්ක අපි එකඟ වෙනවා. සිමෙන්ති කර්මාන්ත ශාලාව තිබුණ ස්ථානයේ අපි විශේෂයෙන්ම ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. පූනරින් වලත් ඒවා එකක් ආරම්භ කරනවා. එතන ඒ වගේම පලාලි දියුණු කරාම සංචාරක ව්‍යාපාරය පටන් ගන්නවා. විශේෂයෙන්ම සුලං බලශක්තියත් සූර්ය බලශක්තියත් විශාල ලෙස මේ ප්‍රදේශයේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. යාපනයේ දියුණු ප්‍රදේශයක් බවට තමයි ඊළඟ අවුරුදු 5-10 කාලෙදී අපි කරන්න ඉන්නේ. දැන් අපි ඉදිරියට යමු. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු 20ක් විතර. දැන් ඊළඟ යුද්ධේ පටන් ගමු. සංවර්ධන යුද්ධේ මෝඩියාගම ඇතුමයි මමයි එකඟත්වයකට පැමිණි ඒ ගිවිසුම් ක්‍රියා කරන්නත් අපි දැන් පියවර අරන් අන්තිම පියවර අරගෙන දැන් අත්සන් කරගෙන යනවා. අපේ කිරිපට්ටි ගවපාලනය අමුල් සමාගම එක්ක කාගිල්ස් එක්ක අපි දැන් බාර දීලා තියෙනවා. ඉතින් රටේ ආපහු මුදල් ඇතුළට ලබා ගන්නවා. පරිහරණය කරනවා. දැන් අකණ්ඩව අපි මේවා ඉදිරියට ගෙනියන්න ඕනේ. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.